හයිබෝවන් සත්‍ය මුද්‍රාව ඔබ ජාතික රූපණයේ ප්‍රධාන ප්‍රවෘත්ති සමග මම දිස්නා යමුනා කුමාරී මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාට සම්මුතිවාදී දේශපාලනයකට එක්වන්නේ සියලු දේශපාලන පක්ෂවලට අග්‍රමන්ත්‍රීවරයාගෙන් ඇරයෝ අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් මේ යහපාලනේ අනුමත කරන්න ඊට පස්සේ තමන් සම්මුතිවාදය තුලින් මේකට එකතු වෙන්න කාටවත් මේකෙන් ඈත් වෙන්න බෑ කුමාර් සංගක්කාරට සන්නාම තානාපති දුරයා මහමැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රාජමාත්‍ය විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට විවෘත වීම මෙවර මැතිවරණයේ විශේෂ ලක්ෂණයක් විදේශ නිරීක්ෂකයන්ගේ පැසසෝ කෝටි 3000කට අධික වටිනාකමින් යුත් රත්රන් ගොන්තොටු පොලේදී අත්අඩංගුවට IS.com හු සිරියාවේ ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයෙකු ඝාතනය කරති මුලින්ම දේශීය පුවත් ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් මද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල ශක්තිමත් වේ ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් උත්සවය අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා කුමාර් සංගක්කාර මහතා වෙත සන්නාම තානාපති දුරය පිළිබඳ අක්ත පත්‍රයේ මෙහිදී පිළිගන්වනු ලැබුවේ ජනාධිපතිතුමා විසින් මද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමාගේ කැපකිරීම අගය කරමින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා විසින් විශේෂ උපහාර තිලිනයක්ද පිළිගන්වනු ලැබුවා දින සියයකදී දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනු මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පිළිබඳ තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක්ද ජනාධිපතිතුමා වෙත පිරිනමුණා පසුගිය කාල සීමාව ගත් විට අපේ රටේ පුළුල් ලෙස මද්‍රව්‍ය වර්ධනය වෙලා තිබෙනවා ඒ නිසා මෙහිදී අපි පුළුල් ලෙස අවධානය යොමු කරන්නට ඕන පාසල් දරුවන් සඳහා මොකද පාසල් දරුවන් ඉලක්ක කරගෙන ඉතාමත්ම නීති විරෝධී මද්‍රව්‍ය මත් කුඩු මත් පෙති රහසේ අලෙවි කිරීමට පරන් අරන් තිබෙනවා යුද්ධය අවසන් කළ රටට සාමය ලබා ගත්තා වගේම යහපත් සමාජයක් ගොඩනගන්න මේ කාර්යයේදී එය ප්‍රබල අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා මේ මද්‍රව්‍ය ව්‍යාප්තිය. පෞගේ කාලවලදී හමු සියලුම රටවල්වල රාජ්‍ය නායකයින් මම පිටට ගිය වෙලාවේ හමු වෙච්ච අයත් මේ රට ආපු අයත් ඒ සෑම කෙනෙක්ගේම මම ඉල්ලීමක් කළේ මේ රට ඇතුළට එන මද්‍රව්‍ය වැළැක්වීම සඳහා දෙන්න පුළුවන් සහයෝගයක් දෙන්න කියලා හිතන්. ඉතින් එයිදී සියලුම මිත්‍ර රටවල් අපිට ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙනවා නව තාක්ෂණික උපකරණ, ඒ වගේම නව පර්යේෂණ, ඒ වගේම ඔත්තු සේවා. ඒ නිසා අපිට මේ සියලු අංශවල ජාතික වශයෙන් තිබෙන සම්පත් වගේම අන්තර්ජාතික වශයෙන් තිබෙන සහයෝගය ලබාගෙන අපේ රටේ මද්‍රව්‍ය මර්ධනය වැළැක්වීම සහ නිවාරණය සඳහා මේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අවශ්‍ය වෙනවා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳව කුමාර් සංගක්කාර මහතාද මෙහිදී අදහස් පළ කළා. වර්තමානයේදී මද්‍රව්‍ය වදුර නිසා අපේ තරුණ පරපුරේ නිමිත කරගපල් දෙද්දී අපේ පවුල් ඒකක සංසදෙද්දී අපේ සමාජයේ පිළිහින් නැති වෙද්දී මට මේ වැඩසටහනක් එක්ක අත්වල දැනගන්න ශාරීරිකව සහ මානසිකව රෝගී ප්‍රබුද්ධ වැඩදායි තරුණ පරපුරක් රටට පිහිටෙන මේ මද්‍රව්‍ය උපදුර අපි තාපනවා සම්මුතිවාදී පාලනයක් සඳහා එක්වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කරනවා. එම ජාතික කාර්යයෙන් බැහැරවීම ජනතාවට විරුද්ධ වීමක් බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙනවා. ජනතා ප්‍රශ්න විසඳීමේ ප්‍රතිපත්තිමය රාමුවක් සැකසීමේ අවශ්‍යතාවද වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කරේ අරණිගහ මන්දිරයේ සිට අද උදේ විශේෂ ප්‍රකාශයක් කරමින්. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනවාරි 8වෙනිදා විප්ලවය තහවුරු කරන වරමක් ලැබුණේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ මන්ත්‍රීවරු බහුතරයක් ජනවාරි 8වෙනිදා යහපාලනය අනුමත කළා ආවේ අය ඒක ආපහු හරවන්න බෑ ඒ අනුව ඊළඟ ආණ්ඩුවේ අගමැති හැටියට ඒ වැඩ කටයුතු බාර ගන්න මම ක්‍රියා කරනවා මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊයේ මුණ ගැහුණා එතුමා එක්ක අපි
යහපාලනයක් ආරම්භ කරන්නට ඉදිරියට ගෙනියන්නට ක්‍රියා කරනවා. විශේෂයෙන්ම මේ ඡන්දයට අපි ඉදිරිපත් වුණේ සම්මුතිවාදයක් ගෙනියන්න. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා ඒ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතු කරගන්න. අන්නේ වැඩ කටයුත්තෙන් අපි ඉවත් වෙන්නේ නැහැ. අපි මේ වැඩ කටයුත්තේ යෙදෙනවා. මම කිව්වේ හැටියට මේ අවස්ථාවේදී මම පාර්ලිමේන්තුවේ ඉන්න සියලු පක්ෂවලට ආරාධනා කරනවා අපි සම්මුතිවාදීෙන් ඉදිරියට යන්න. අපිට ජාතික කාර්යාවයක් තියෙන්නේ ආණ්ඩුවට බැඳිලා ඒ තනතුරු එක්ක නැත්තම් පාර්ලිමේන්තුවේ අලුතෙන් ඇති කරන තනතුරු එක්ක හරි ඒ ක්‍රමවේද දෙකෙන් විකල්පයක් අරගෙන අපි ඔක්කොම එකට එකතුව ඉදිරියට යන්න. අපි පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලනවා මේ වැඩසටහන කරන්න. දැනට තියෙන ඇමති මණ්ඩලය නියෝජ්‍ය ඇමතිවරු ඒ ව්‍යවස්ථාවෙන් ඇති කරපු තනතුරු වලට අමතරව අපි පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභා ඇති කරනවා. ඒ වගේම දිස්ත්‍රික්ක සංවර්ධනය සඳහා ඒ දිස්ත්‍රික්ක සංවර්ධන සම්බන්ධ කරන මණ්ඩලවල සභාපතිවරු හැටියට මන්ත්‍රීපත් කරනවා. දේශපාලනඥයන් නැති ග්‍රාම රාජ කමිටි පුකුරු ගම්මාන වෙනුවෙන් පත් කරනවා. ඒ වගේම අපි සිවිල් සංවිධානයේ අංශයේ උපදෙස් අරගන්න පුළුවන් උපදේශක සභා උපදෙස් අරගන්න පුළුවන් උපදේශක සභාවක් ඇති කරන්නටත් සාකච්ඡා කරනවා. මට ඌමනා වෙලා තියෙන්නේ මේ සියල්ලම එකතු කරගන්න අපේ ආගමික නායකයන් සමග අපි ඔක්කොම එකතු වෙලා අපි පරණ දේශපාලන පැත්තකට දාලා අපි අවුරුදු පහක් බලමු අවුරුදු දෙකක් බලමු මේ රටේ මූලික ප්‍රශ්න පිළිබඳ එකඟතාවයක් ඇති කරගන්න. ජනතාවගෙන් අපි වරමක් ඉල්ලුවා ඒ සැලැස්ම පාර්ලිමේන්තු ඉදිරිපත් කළා. ඒ ගැන ජාතික එකඟත්වයක් ඇති කරන ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරන්න මේ වැඩ කටයුතු වලට අපි ලෑස්තියි. මම අගමැතියට දියුරුම් ගත්තයන් පස්සේ අපි ජනාධිපතිතුමා එක්ක මමත් ජනාධිපතිතුමත් අපි එකට එකතු වෙලා අනික් පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කළා මේ සම්මුතිවාදයට ගෙනියනවා. අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් මේ යහපාලනය අනුමත කරන්න. ඊට පස්සේ තමන් සම්මුතිවාදය තුලින් මේකට එකතු වෙන්න. කාටවත් මේකෙන් ඈත් වෙන්න බෑ. ඈත් වෙනවා කියන්නේ ජනතාවට විරුද්ධ යන එකක්. ජනතාවට වමනා ඒ අයගේ ප්‍රශ්න විසඳන්න. අපි මේ අවස්ථාවේදී ඉතාම සාමකාමී මැතිවරණයකට නීතිගරුක මැතිවරණයකට අපි මූණ දුන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක తాවකාලික සිද්ධියක් නොවේ. ඒක හැමදාම සමාජයේ තියෙන්න ඕනේ. ඒක ඉදිරියට ගිහින් මේ රටේ තරුණ තරුණියන්ගේ ඒ ප්‍රශ්න විසඳලා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් පාලනයක් අපි ඇති කරගමු. ඒ සමග අපිට පුළුවන් පක්ෂ දේශපාලනය අලුතෙන් හදන්න. අනේ ඒකයි මගේ අරමුණ. ජනවරමට අනුකූලව අඛණ්ඩව දේශපාලනය නිරත වන බව එක්සත් ජනතා නිදහස් සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මෙතෙක් කළ සේවය අඛණ්ඩව නිරත වන බව රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ලැබුණු ප්‍රතිඵලය නිහතමානීව පිළිගන්නා බවත් සංධානයට ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට කෘතඥතාව පළ කරන බවත් එම නිවේදනයේ සඳහන්. සංධානයට ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට කෘතඥතාව පළ කරන බවත් එම නිවේදනයේ සඳහන්. මහමැතිවරණයෙන් ලැබූ ජනවරම පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතයන් පළ කළ අදහස් දැන්. ජනතාවට ඉතා සාමකාමී මැතිවරණයක් අවුරුදු ගානකට පස්සේ රටේ පැවැත්වීම මම හිතන්නේ අපි යහපාලනය ගැන කතා කරපු අපිට ආඩම්බරයි. අගමැතිතුමාට හොඳ දැනුමක් තියෙනවා, හොඳ හැකියාවක් තියෙනවා, ඕනම අංශයක් සම්බන්ධයෙන් එතුමාට මනා අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ කොටස එකතු වෙලා අපි බලාපොරොත්තු වෙනවා මේ රට ඊළඟ පියවරට අරන් යන්න. මේ ආසියාවේ බලවත්ම රටක් බවට පත්කරන අවුරුදු කීපයක් යනකොට ඒ වගේම මේ රටේ කර්මාන්ත ඇති කරන්න, මේ රටේ රැකියා ඇති කරන්න, මේ රටට ආයෝජන ගේන්න, මේ රට විදේශ විනිමය ගේන්න, මේ රට දියුණු තාක්ෂණය ගේන්න, මේ තුළින් විශාල පුනරුදයක්, ආර්ථික පුනරුදයක්, ඒ වගේම සමාජීය සංස්කෘතික වශයෙන් ඒව ආරක්ෂා කරගන්නත් ඒවට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් ඉදිරි අනාගතය බලාපොරොත්තු වෙනවා. නිහතමානීව නීතිගරුකව, ඒ වගේම සදාචාරාත්මක ගරුකව, ඒ වගේම හොරකම් කරන්න නැතුව පිරිසිදු දේශපාලනයක් කරමින් ඒ කාර්යභාරය කරනවා. මාර්තු 8 වෙනිදා අපි මේ රටේ යහපාලනය බිහි කරන්නට පළවෙනි අදියර තිබුවා.
අපි එක ජයග්‍රහණය කරා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කළා. අපි දෙවැනි පියාදියර තිව්වා මේ මැතිවරණයේදී ඒ ප්‍රතිවිප්ලවවාදීන් පරාද කළා. අපි ජයග්‍රහණය කරන්නට අද ලංකාව පුරා අපි ඒ දෙවැනි අධිරාජ්‍ය ජයග්‍රහණය කරා. ඒ රටේ ඉදිරි ගමන අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අපි මේ ගමන ඉදිරියට ගෙනියන්නේ. මේ රටාව ඉදිරි අවුරුදු 5 යහ පාලනයක් සහිත හොඳ ඉතාමත්ම දියුණු රාජ්‍යයක් කිරීමට ඔබ වෙනුවෙන් අලුත් රටක් සැදීමේ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයට සහයෝගය දුන් විශ්වාසය පළ කළ ඔබ හැමට අප පළමුව ස්තුතිවන්ත වෙනවා. මේ රට වෙනස් කළ හැක්කේ ශක්තිමත් ප්‍රතිපත්තිගරුක පිරිස්වලට පමණක් බව මේ බව මේ මැතිවරණයනුත් ඔප්පු වී හමාරයි. වෛරය, කෝපය, එමෙන්ම ශාපය මත ලබාගත් මනාපයක් නොව ප්‍රතිපත්තිගරුක එමෙන්ම අධිෂ්ඨානශීලී මනාපයක් අපට ලබා දුන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටත් අපේ වෙනුවෙන් විවිධ දිස්ත්‍රික්කවල තරඟ කර අපේ අපේක්ෂකින්ට මනාපය ලබා දුන් සියලුම ඡන්දදායකින්ටත් අපේ භක්තිහදර ස්තුතිය මෙයින් පිරිනමනවා. ඉදිරියේදීත් ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන්, එමෙන්ම මතු පරපුර වෙනුවෙන් අපේ ජාතික වගකීම ඉටු කිරීමට අපි නොපැකිල ක්‍රියාත්මක වෙන බව මෙසේ ඔබට පොරොන්දු වෙනවා. නඩබිට පාර්ලිමේන්තු තේරෙලින් නාංගල් ஒரு சிறந்த வெற்றியை அடைந்திருக்கின்றோம். අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉතා හොඳ ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඒ සඳහා අපි ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ජනවාරි 8 මැතිවරණයක් පැවැත්තුණා. ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රතික්ෂේප කරලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පිළිගත්තා. ජනතාව මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ජනම ගත්තා. ජනතාව මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ජනවරමක් ලබා දීලා තියෙනවා. එම ජනවරම රැක ගන්න ඕන. නව රජය එම වරමට සහාය පළ කරන්න ඕන. එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටුවීම සඳහා ජනවරමක් ලැබී තියෙන බව අපිට පෙනී යනවා. එතුලින් අපි මුලින්ම බලාපොරොත්තු වුණු ජාතික ආණ්ඩුවක් සඳහා වූ අඩිතාලමත් අපිට දාගත හැකි කියලා අපි තරයේම විශ්වාස කරනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙහෙවීමට ගත්ත ඒ උත්සාහය සම්පූර්ණයෙන්ම පරාජය වෙලා තිබෙනවා. අනික් අතට අපි ජනවාරි 8 තිකරගත්තා වූ ඒ එකඟත්වයේ උඩ අපට පුළුවන් වේවි මෙවර තාවර ආණ්ඩුවක් ඒ වගේම රට සමෘද්ධිය හා සංවර්ධනය කරා ගෙන යාමට හැකි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ජයග්‍රහණය ලංකාවේ යාපාලන්ට අම්බ වෙච්ච ජයග්‍රහණ කියලා අපිට කියන්න පුළුවන්. පෞගේ අවුරුදු 20ක් 25ක් වතුකර ජනතාව යම් කිසි වැඩක් කරගන්න බැරි අවස්ථාවක් තිබුණා. මම හිතන්නේ මේ අවුරුදු 5ක් ඇතුලේ වතුකර ජනතාවට හොතර ජනතාවට හොඳ වැඩ කරලා ඒගොල්ලන් අධ්‍යාපනය දිනු කරලා ඒ වගේ රැකියා ප්‍රශ්න නිරෝල් කරලා ඒගොල්ලන්ගේ